පරිපනම් ගාස්තු ගිනුම තියෙනවා. තව මොනවද තියෙන ගිනුම වර්ග? පරිපනම් ගාස්තු ගිනුම ගෙන ඒමේ කුලී ගිනුම රක්ෂණ ගාස්තු ගිනුම රක්ෂණ ගාස්තු ගිනුම බොල් ණය ගිනුම බොල් ණය ගිනුම අහලා තියෙනවද මේ බොල් ණය කියන එක? අලුත් වියදමක් නේ බොල් ණය කියලා කියන්නේ. පුතේ බොල් ණය කියලා කියන්නේ දැන් මම සමහරට කියලත් ඇති මේ ගැන, ගිනුම් කරන සමීකරණය ගැන කතා කරද්දී. මම කියලා තියෙනවනේ නේද? අර නිවර්තනගේ විතකඩේ ගැන කියද්දි මතකද? අර නවෝදගෙන් හරි මේ නිමන්තගෙන් හරි ගත්ත ණය ගෙවන්න නැතුව ඉන්නවා. මෙයා කරට පයින්නවා. එහෙම නැත්නම් ගම් රටවල් දාලා යනවා. එතකොට නොලැබී යන ණයවලට අපි කියනවා පුතේ, අපි කියන්නේ අපි බාණ්ඩ විකුණලා අපිට නොලැබී යන ණයවලට කියනවා අපි බොල් ණය කියලා. හරිද? එක්කෝ ණය ගත්ත පුද්ගලයා මැරිලා, එයා කාට පිස්සු හැදිලා, අංග විකල වෙලා, නැත්තම් විදේශගත වෙලා, හරිද? ඊට අමතරව බුන්නත් වෙලා, ණය ගෙවීමේ හැකියාවක් නැති වෙලා, ඔය වගේ වෙලාවකට අපි කියනවා බොල් ණය විදිහට කපා හරිනවා කියලා. එතකොට මේවා ව්‍යාපාරයට අමතර වියදමක්. ඊළඟට සේවකයින්ගේ වැටු ගොඩනැගිලි කුලි කුලි මොනවා හරි කියනවා නම් ඒවා. ඊළඟට ෂය වියදම් වත්කම්මලින් ෂය වෙන ඒවා. එතකොට ඔය වගේ වියදම් වර්ග ඕන තරම් තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ වියදම් වලදී පුතේ වියදම් කොහොමද අපි හර කරන්නේ, කොහොමද වැඩි බැර කරන්නේ කියන එකක් තියෙනවා. يعني මේවට බලපාන මම අර ඔයාලට කිව්වේ මේ අර ගිනුම් කරණේ තියෙන මූලික ගිනුම් පහට බලපාන ප්‍රීති තියෙනවා. හරිද? ඒ කියන්නේ අර මූලිකාංග වලට බලපාන ප්‍රීති ටිකක් තියෙනවා. එදා මම ඔයාලට කියලා දුන්නා. සමහර විට මතකත් ඇති. හරිද? ඒ කියන්නේ මේ ගිනුමක සිද්ධ වෙන වැඩිවීම, ගිනුමක සිද්ධ වෙන අඩුවීම, මේවා අපි ගිනුම් කරණේදී කියන්නේ හර සහ බැර කියන වචන දෙකෙන්. හරිද? සමහර ගිනුම් වලදී වැඩි වෙන එකට අපි හර කියනවා. සමහර ගිනුම් වලදී අඩු වෙන එකට අපි බැර කියනවා. තවත් සමහර ගිනුම් වල පුතේ අපි වැඩි වෙන එකට බැර කියලා අඩු වෙන එකට හර කියනවා. හරිද? එතකොට හොඳට මතක තියාගන්න මෙන්න මේ ගිනුම් වල සටහන් කරන, ඉතනේ දැන් වත්කම් වගකීම් ආදායම් වියදම් හිමිකම් කියන මෙන්න මේ මූලික ගිනුම් වර්ග පහේ අපි ගණතුන් සටහන් කරන්නේ මෙන්න මේ ditth සටහන් න්‍යායට අනුවනේ. ඔය රීතියට කියන මොදේ ditth සටහන් න්‍යාය කියලා. එතකොට ditth සටහන් න්‍යාය ගැන කතා කරනකොට මේ හර සහ බැර වශයෙන් සටහන් තියද්දී හොඳද? කොයිම වෙලාවකවත් අපිට කියන්න බෑ හර කියන්නේ වැඩිවීමට, බැර කියන්නේ අඩුවීමට කියලා. මොකද සමහර වෙලාවට හර කියන එක වැඩි වෙනකොට තවත් සමහර ගිනුම් වල හර කියන්නේ අඩුවීම. හරිද? සමහර ගිනුම් වල බැර කියන්නේ වැඩිවීම වෙනකොට තවත් සමහර ගිනුම් වල බැරවීම කියන්නේ අඩුවීම. ඒකෙන්ද අපිට නිශ්චිතව කියන්න බෑ හර කියන්නේ වැඩිවීම, බැර කියන්නේ අඩුවීම කියලා නිශ්චිතව කියන්න බෑ. කීමේ හැකියාව නැහැ. හරිද? සමහර ගිනුම් වල වැඩිවීම පෙන්눔 කරන්න අපි හර සටහනක් යොදනවා. හරිද? සමහර ගිනුම් වල වැඩිවීම පෙන්눔 කරන්න අපි බැර සටහනක් යොදනවා. ඕකෙම අනිත් පැත්ත. සමහර ගිනුම් වල අඩුවීම පෙන්වන්න අපි බැර සටහනක් යොදනකොට ඒ අඩුවීමම පෙන්වන්න සමහර ගිනුම් වල අපි බැර සටහනකුත් දානවා. හරි. එතකොට ඔයාලටත් දැන් මේ ගැන ප්‍රශ්නයක් එනවනේ ඔළුවට. එතකොට මේක කොහොමද අපි හොයාගන්නේ, කොහොමද අපි මේක තේරුම් ගන්නේ? ඒකට තමයි මේක තියෙන්නේ. කෝකද මේක මූලික ගිනුම් පහට බලපාන රීති තියෙනවා. මං ඔයාලට කිව්වනේ නීති රීති කියලාත් කියන්නේ දෙකක් කියලා. නීති නම් කාලීනව යාවත් කාලීන වෙනවා, කාලෙන් කාලට වෙනස් වෙනවා. රීති වෙනස් වෙන්නේ නැහැ.
කවදරි වාලා හඳට යනවනම් දැන් හඳට යන්න වෙලානේ තියෙන්නේ නේද? හඳට ගිහිල්ලා හඳේ ඉන්න හාවත් එක්ක accounting ගැන කතා කරලා ওই මනුස්සයාට ඕක කියලා දෙන්න යනවනම් ගිනුම් කරන රීතිය කියලා දෙනවනම් මේක මේ විදිහයි. හරිද? මේක මේ විදිහයි. මොකක්ද? අපි ඕක chart එකක් විදිහට ලියා ගන්නවා. එදා මම ලියලා දුන්නා. එකක් කමන්න මන් දන්න ගණන් ගන්න එපා තමයි අපේ ඉදිරියෙන් අනිත් ඇවි කවුරුට වෙලාව පෙන්වන්නම්කො කියන දේවල් තේරෙන්නේ නැහැ කොයි විලෙත් කෑ ගහන එකම තමයි වැඩේ මගේ තිබ්බ ළමයි අවුරුදු 9ක් කොහොම හරි 2012 ගත්ත පොත 2012 ගත්ත පොත 2012 ඒ ලෙවල් වල 2012 ඒ ලෙවල් වලට ගත්තා කියලා කියන්නේ ඔක අනිවාර්යයෙන් මම 2011 විතර ගන්න දින මගේ මතකෙ හැටියට 2011 වගේ ඒ පොත ගත්තේ වෙනස් කරන 2011 හරිද කොට මේ අවුරුද්ද වෙනකොට අවුරුදු 10ක් කොහොම හරි මම පරිස්සම් කරන් තියාගෙන හිටියා පෙරේද ওই පොත ඉරලන ළමයි එහෙද පළමුද හරි එහෙනම් අපි ලියනවා ලියනම් කියන ගැන ලියාගමු ගිනුම් වර්ගය වැඩිවීම අඩුවීම මම ඔයාලට එදත් කිව්වා මේක කොහෙන් හරි ලියලා පේන තැනක හරි කමන්න නැහැ තියාගෙන ඉන්න මතක තියාගන්න ඕන නිසා වත්කම් ගිනුම් එතකොට දැන් මේ මම ලියන රීතිය සියලුම වත්කම් ගිනුම් වලට අදාළයි වත්කම් වැඩිවීම හර අඩුවීම බැර මේ බලන්නකෝ වත්කම් වැඩිවීම හර වත්කම් අඩුවීම බැර එහෙනම් මේ අපි ලියාගත් මේ සියලුම වත්කම් වලට බලපාන්නේ මෙතන මේ තියෙන සියලුම වත්කම් වලට බලපාන්නේ පුතේ වැඩිවීම හර අඩුවීම බැර කියන රීතිය ගොඩනැගිල්ලක් වික්කනම් ගොඩනැගිලි ගිනුම බැර වෙනවා හර වෙන දිහ අපි තාම දන්නේ අපි තාම ඉගෙනගෙන නැති නිසා හොයාගමු ඇත්තටම ගොඩනැගිල්ල වික්කහම ගොඩනැගිලි අඩු වෙනවනේ හරිද ගොඩනැගිල්ල වික්කහම ව්‍යාපාරයට එන්නේ මොනවද එන්නේ මුදල්නේ ඒකට මුදල් වැඩි වෙනවා ගිනුම් කරන සමීකරණය අපි ඕක කොහොමද සටහන් කරන්නේ නේද වත්කම් අඩු වුණා වත්කම් වැඩි වුණා ඕකනේ එහෙනම් ගොඩනැගිලි ගිනුම බැර කරලා අපි හර කරන්නේ කොහටද මුදල් ගිනුම හර කරනවා ඕකයි දිත් සටහන් ඉතින් අර රීතිය අපේ ඔබ ගෙඩිය තියෙනවා නම් ගිනුම අයිති වෙන්නේ මොනව කාණ්ඩයට කියලා දන්නවා නම් අපිට වැඩේ කරගෙන යන්න පුළුවන් නේ අපේ ඔළුව ඇතුලේ තියනවා නම් වත්කම් ගිනුම් වලට බලපාන රීතිය මේකයි වත්කම් වැඩිවීම හර අඩුවීම බැර එහෙනම් අපිට දීලා තියෙන ගනුදෙනුවේ අපි හඳුනාගත්ත ගිනුම් ටික අයිති වෙන්නේ වත්කම් ගිනුමට නම් වත්කම් ගිනුමට සිද්ධ වෙන බලපෑම අපි දන්නවා නම් රීතිය ඇප්ලයි කරගන්න අපිට පුළුවන් හරි අනිත් රීති ටිකත් අපි ඉගෙන ගමුකෝ ඔය වත්කම් වලට ඊළඟට වගකීම් ගිනුම් පුතේ වගකීම් ගිනුම් වැඩිවීම බැර අඩුවීම හර මේ මේන් තියන වගකීම් මේ තියෙන වගකීම්
මෙන්න මේ ගිනුම් මෙතන ලියලා නැති සහ වගකීම් වලට අයිති වෙන සියල්ලටම බලපාන්නේ වැඩිවීම බැර අඩුවීම හර කියන රීති. මොකද්ද වැඩිවීම බැර අඩුවීම හර කියන රීති? හරිද? ඊට පස්සේ ඊළඟ එක හිමිකම් ගිනුම්. වැඩිවීම පුතේ බැර අඩුවීම හර. හිමිකම් ගිනුම් වැඩිවීම බැර අඩුවීම හර. මේ තියෙන හිමිකම් ගිනුම් ටික මේ මෙයාලට බලපාන්නෙත් වැඩිවීම හර අඩුවීම බැර රීතිය. ඊට පස්සේ ආදායම් ගිනුම්. වැඩිවීම බැර අඩුවීම හර. මේ තියෙන අපේ ආදායම් ටික මෙන්න මේ හැමෝටම බලපාන. මොකද මෙයාට බලපාන රීතිය මෙයාලටත් බලපානවනේ, නේද? හරියට නිකන් ඔයාලා ගෙදර අයියා හරි අක්කා හරි ක්වරන්ටයින් වෙනවා නම් ඔටෝමැටිකලි ඔයාලටත් ක්වරන්ටයින් වෙන්න වෙනවා. අන්න ඒ වගේ ආදායම් ගිනුම් වලට බලපාන්නේ ආදායම් වැඩිවීම බැර අඩුවීම හර නම් මේ විකුණුම් ගිනුම, කොමිස් ආදායම් ගිනුම, පොලී ආදායම් ගිනුම, ලාභාංශ ආදායම් ගිනුම කියන එයාලටත් අයිති වෙන්නේ, අදාළ වෙන්නේ වැඩිවීම බැර අඩුවීම හර කියන රීතිය. ඊට පස්සේ වියදම් ගිනුම්. වැඩිවීම හර අඩුවීම බැර. මේ තියෙන පුතේ වියදම් ගිනුම් ටික මෙන්න මෙතන ඉන්න හැමෝටම බලපාන්නේ වැඩිවීම හර අඩුවීම බැර කියන රීතිය. අච්චුපතේ උදාහරණ තියෙනවානේ. අච්චුපතේ තියෙන උදාහරණ ගැන පුතේ ඔළුව දාන්න යන්න එපා. නේද? අච්චුපතේ තියෙන උදාහරණ ගැන ඔළුව දාන්න යන්න එපා. අපි ගානක් හදනකොට එකින් එක මම ඔයාලට කියලා දෙන්නම්. හරි. අපේ තියෙන මූලික ගිනුම්, මූලික ගිනුම් පහයිනේ. ඔය මූලික ගිනුම් පහ ඇතුලේ උපගිනුම් රාශියක් තියෙනවා. උපගිනුම් රාශියක් තියෙනවා. හරිද? මෙන්න මේ උපගිනුම් තියෙන පොතට කියනවා පුතේ, තියෙන පොත, ඔය පොතට කියනවා අපි ලෙජර ගිනුම කියලා. සෝරි, ලෙජර ගිනුම නෙමෙයි, ලෙජර පොත. හරිද? එහෙම නැත්තම් ලෙජරය. හරිද? මේ උපගිනුම් රාශියම, මෙහෙම නැත්තම් මේ උපගිනුම් සියල්ලම තියෙන්නේ මෙන්න මේ ලෙජර පොතේ නිසා මේ උපගිනුම් වලට පුතේ අපි කතා කරනවා ලෙජර ගිනුම කියලා. ඔය අපි ආලුවන්ට නම් දාන්නේ අන්න ඒ වගේ අරයත් එක්ක ඉන්නින්ද මේක ඒ විදිහට.
හරි. එතකොට දැන් ඔයාලට මතක ඇතිනේ අපි අර මූලික ගිනුම් යටතේ තියෙන උපගිනුම් ලියාගෙන ආවා. මේ බලන්නකො. වත්කම් ගිනුම් ගොඩක් තියෙනවා. වගකීම් ගිනුම් ගොඩක් තියෙනවා. හරිද? හිමිකම් ගිනුම් ඒ වගේම තියෙනවා. ඊට පස්සේ ආදායම් ගිනුමත් එහෙමයි, වියදම් ගිනුමත් එහෙමයි. මේ තියෙන උපගිනුම් මේ තියෙන්නේ. මෙන්න මේවා තියෙන්නේ පුතේ එක පොතක. හරිද? අන්න ඒ පොතට තමයි ලෙජරය කියලා කියන්නේ. හරිද? අන්න ඒ ලෙජරයේ මෙන්න මේ ගිනුම් තියෙන හින්දා අපි යාට අන්වතරා මේකෙන් කතා කරනවා ලෙජර ගිනුම් කියලා. ඉතින් ඔය වගේ චූටි දෙයක් තමයි ඔයාලත් එක්ක ඉගෙන කතා කරන්න තියෙන්නේ. වැඩ තියෙන්නේ ගණන් හදන්න ගියා. හරිද? ආ. ක්‍රියාකාරකම එක කරන්න ගන්නකෝ. මට කියන්න ඔය ක්‍රියාකාරකම එක ඉස්කෝලවල කරලාද තියෙන්නේ? කුලියාපිටි බොයිස් එකේ කරලා තියෙන ක්‍රියාකාරකම එක. එහන් කරාද බං? අෆ්දි බොයිස්. ආන් අනම නෑ වෙන්න ඇති. එහන් කරලා නෑ වෙන්න ඇති. අමාරු ඩබල්. හරි. සන්තෝෂයි අපේ ඉස්කෝලේ කියලා පෙන්නුවට. ආ. නම් කවුද මේ නවෝද? නක්කවත්ත කරලා තියෙන්නේ නෑ. නෑ නෑ යහනේ උඹ බිස්සද කරලා තියෙන්නේ. එහෙන කරලා දිනිති වාලගේ දිනිති වාලගේ වාලගේ ඉස්කෝලේ ජේ ආර්ගේ කරා කරලා තියෙන්නේ. ආහා හා කමන්නේ කරමු කියන මාත් එක්ක. අමාත් එක්කත් කරමු. මොකක්ද අහන්නේ? ditth සටහන් මූල ධර්මයට අනුව පහත දක්වා ඇති එක් එක් ගිනුම් වල අගයන්හි වැඩිවීම හෝ අඩුවීම සටහන් කරනු ලබන්නේ හර පැත්තේද නැතහොත් බැර පැත්තේද යන්න සටහන් කරන්න. ආයෙත් සටහන් කරන්න. ගිනුමේ නම හර බැර. බර නෙමෙයි ඈ. බැර අටයි පනස් එකයි අටයි පනස් පහ වෙද්දි ඉවර කරන්න. හරි. වෙලාව අහවරයි. අනු අංකය එක. ගොඩනැගිලි ගිනුම. දැන් ගොඩනැගිලි ගිනුම කියපුවාම මතක් කරගන්න ගොඩනැගිලි ගිනුම අයිති වෙන්නේ මූලික ගිනුම් වලින් මොන ගිනුම් වර්ගයටද කියලා. හරිද? ගොඩනැගිලි ගිනුම මූලික ගිනුම් වලින් මොන ගිනුමටද අයිති වෙන්නේ? වත්කම් ගිනුමට. හරිද? වත්කම් ගිනුමට නම් අයිති වෙන්නේ වත්කම් ගිනුම් වලට බලපාන රීතිය මොකක්ද? මේ මම හිතන විදිහටම හිතන්න. කොහොමද ගොඩනැගිලි ගිනුම ගොඩනැගිලි ගිනුම අයිති වෙන්නේ මූලික ගිනුම් වර්ග පහෙන් මොන ගිනුම් වර්ගයටද? ඔන්න අපි හොයාගන්නවා අයිති වෙන්නේ වත්කම් ගිනුම් වලට. එහෙනම් වත්කම් ගිනුම් වලට නම් අයිති වෙන්නේ වත්කම් වලට බලපාන රීතිය මොකක්ද? මොකද්ද පුතේ වත්කම් වලට බලපාන රීතිය? වත්කම් වැඩිවීම හර අඩුවීම බැර. එහෙනම් ගොඩනැගිලි ගිනුමෙත් ශේෂය වැඩිවීම මම මේ මොකද ලියලා තියෙන්නේ?
වැඩිවීම හර අඩුවීම බැර අනුවංකය දෙක අනුවංකය දෙක අප්දි මමාර කියපු විදිහටම බාන්න මට කියන්න මේක මම හොයාගත්ත විදිහක් කිව්වේ මම කල්පනා කරපු විදිහ මම හිතපු විදිහ මං කිව්වා ඔයාලට මේ විදිහටම හිතන්න කියලා කොහොමද හිතන්නේ අපි බැංකුව නය කියන්නේ වගකීම් ගිනුමක් අන්න හරි ණය වැඩිවීම බැංකු ණය කියලා කියන්නේ වගකීම් ගිනුමක් වගකීම් වලට බලපාන රීතිය වගකීම් වැඩිවීම බැර අඩුවීම හර එහෙනම් ඔන්න ඔය රීතිය තමයි බැංකු ණය වලටත් අදාළ වෙන්නේ දැන් අපි ඒකම ලියනවා බැංකු ණය ගිනුම වැඩිවීම බැර අඩුවීම හර විකුණුම් ගිනුම පුතේ මම කියද්දි ඔයාලත් කියන්න විකුණුම් ගිනුම ඔයාලා හිතින් කියා ගන්න කොහොමද මේක හිතන්නේ කියන එක මේ හිතන විදිය ප්‍රැක්ටිස් කරන්න හරිද විකුණුම් ගිනුම විකුණුම් ගිනුම කියලා කියන්නේ ආදායම් කාණ්ඩයේ ගිනුම විකුණුම් ගිනුම කියලා කියන්නේ ආදායම් කාණ්ඩයේ ගිනුම එහෙනම් ආදායම් කාණ්ඩයේ ගිනුම වලට බලපාන රීතිය එහෙම නැත්නම් ආදායම් වලට බලපාන රීතිය ආදායම් වැඩිවීම පෙර අඩුවීම හර එහෙනම් ආදායම් ගිනුමටත් බලපාන්නේ වැඩිවීම පෙර අඩුවීම හර කියන නීතිය විකුණුම් ගිනුම වැඩිවීම පෙර අඩුවීම හර කියන නීතිය අනුංක 4 විදුලි ගාස්තු ගිනුම විදුලි ගාස්තු ගිනුම පුතේ විදුලි ගාස්තු ගිනුම කියලා කියන්නේ වියදම් කාණ්ඩයට අයිති වෙන ගිනුම අර මූලික ගිනුම් වලින් වියදම් වලට තමයි අයිති වෙන්නේ එහෙනම් වියදම් වලට බලපාපු රීතිය මොකද්ද වැඩිවීම හර අඩුවීම බැර එහෙනම් අර වියදම් වලට බලපාපු රීතියමයි විදුලි ගාස්තු ගිනුමටත් බලපාන්නේ අපි ලියනවා විදුලි ගාස්තු ගිනුම වැඩිවීම හර අඩුවීම බැර ඊළඟට ලැබූ පොලි ගිනුම ලැබූ පොලි පුතේ ලැබූ පොලි කියලා කියන්නේ එහෙම නැත්නම් ලද පොලි කියලා කියන්නේ ආදායම් කාණ්ඩයට අයිති වෙන ගිනුම ලද පොලි කියලා කියන්නේ ආදායම් කාණ්ඩයට අයිති වෙන ගිනුම එහෙනම් ලද පොලි ආදායම් කාණ්ඩයට නම් අයිති වෙන්නේ ආදායම් වලට බලපාන රීතිය මොකද්ද ආදායම් වැඩිවීම බැර අඩුවීම හර ආදායම් වැඩිවීම බැර අඩුවීම හර එහෙනම් ලද පොලී ගිනුමටත් අදාළ වෙන්නේ වැඩිවීම බැර අඩුවීම හර කියන රීතිය අපි ලියනවා ලද පොලී ගිනුම වැඩිවීම බැර අඩුවීම හර ඊළඟට මෝටර් රථ ගිනුම මෝටර් රථ ගිනුම මෝටර් රථ කියලා කියන්නේ මොන කාණ්ඩයේ ගිනුමක්ද මෝටර් රථ ගිනුම වත්කම් කාණ්ඩයේ ගිනුමක් නේ එහෙනම් වත්කම් කාණ්ඩයේ ගිනුම් වලට බලපාන රීතිය වෙන්නේ වත්කම් වැඩිවීම හර වත්කම් අඩුවීම බැර කියන රීති එහෙනම් වත්කම් කාණ්ඩයට අයිති වෙන්නේ වැඩිවීම හර අඩුවීම බැර නම්
මෝටර් රථ කියලා කියන්නේ වත්කම් කාණ්ඩයේ උපගිනුම. එහෙනම් ඒකට අදාළ වෙන්නේ වත්කම් වලට අදාළ රීතියම තමයි. අපි ලියනවා මෝටර් රථ ගිනුම. වැඩිවීම හර අඩුවීම බැර. ගැනුම් ගිනුම. ගැනුම් ගිනුම කියලා කියන්නේ පුතේ සමහර තැන්වල ගැනුම් ගිනුම වියදම් කාණ්ඩයේ ගිනුමක් කියලත් කියනවා. සමහර වෙලාවට වත්කම් කාණ්ඩයේ ගිනුමක් කියලත් කියනවා. ඔයාලා එච්චර දුරට හිතන්න එපා. අපි ඕක මතක තියාගමු වියදම් කාණ්ඩයේ ගිනුමක් කියලා. ඉස්කෝලේ කියලා දෙන්න නම් ඇත්තේ ගැනුම් කියලා කියන්නේ වියදම් කාණ්ඩයේ ගිනුමක් කියලා. එහෙම නේද? ළමයි ඒශානි තේමාෂා අවුස හැබැයි ඕක වත්කම් වලටත් අයිති වෙනවා. මොකද දන්නවද අවසානයේ අපි ගිනුම් කාලච්ඡේදයක් අවසානයේ ඉතිරි තොගය කියලා ගණනය කරන්නේ ඔය ගැනුම් ගිනුමේ තියෙන ඒවා තමයි. ඒ කියන්නේ ගැනුම් ගිනුමේ තියෙන තොග අපි පාවිච්චි කරනවානේ. හරිද? ගැනුම් ගිනුමේ තියෙන තොග පාවිච්චි කරලා ඉතුරු වෙන තොගයක් තියෙනවානේ. ආන්ගේ ඉතුරු වෙන තොගයට අපි කියනවා පුතේ ව්‍යාපාරයේ ඉතිරි තොගය කියලා. ඉතුරු වෙලා තියෙන ගැනුම් වලට ව්‍යාපාරයේ ඉතුරු වෙලා තියෙන ගැනුම් වලට අපි කියනවා ඉතිරි තොගය කියලා. උඩ ඒක වත්කම. ඒ වත්කම තියෙන්නේ ගැනුම් ගිනුමෙමයි. එතකොට ඕක අර අපිට ඇත්තටම කියන්න බෑ මේක වියදම්මයි කියලා. අර හයිබ්‍රිඩ් තාක්ෂණය ගැන අහලා තියනා නේද? දෙමුන් දෙමු. අන්න ඒ වගේ ගිනුමක් තමයි ගැනුම් ගිනුම කියලා කියන්නේ. හොඳද? හරි. අපි වියදම් කියලා ගමුකෝ. හැබැයි වියදම් වලට බලපාන්නේ වියදම් වැඩිවීම හර අඩුවීම බැර. වත්කම් වලට බලපාන්නේ වත්කම් වැඩිවීම හර අඩුවීම බැර. ඉතින් මොන රීතිය අදාළ කරගත්තත් ගැනුම් වලට අදාළ, ඒ කියන්නේ ලොකු ප්‍රශ්නයක් එහෙම වෙන්නේ නැහැ. එකම රීතිය. හරිද? එහෙනම් අපි ලියනවා ගැනුම් කියලා කියන්නේ වියදම් කාණ්ඩයේ ගිනුමක් කියලා. එහෙනම් වියදම් වලට බලපාන්නේ පුතේ වැඩිවීම හර අඩුවීම බැර කියන රීතිය. නම් අපි ලියනවා ගැනුම් ගිනුම වැඩිවීම හර අඩුවීම බැර. ඊළඟ ප්‍රාග්ධන ගිනුම. ප්‍රාග්ධන ගිනුම කියලා කියන්නේ හිමිකම් කාණ්ඩේ. එහෙනම් හිමිකම් වලට බලපාන රීතිය වෙන්නේ මොකද්ද? හිමිකම් වැඩිවීම බැර අඩුවීම හර. එතකොට ප්‍රාග්ධන ගිනුමටත් බලපාන්නේ අන්න අර හිමිකමට බලපාපු රීතියම තමයි. ප්‍රාග්ධනයේ වැඩිවීම බැර අඩුවීම හර. ගැනිලි ගිනුම. කවුරු හරි කෙනෙක් මට ගැනිලි ගිනුම ගැන කියන්න. දන්න කෙනෙක් බලන්න කියන්න ගැනිලි ගිනුම ගැන. ගැනිලි ගිනුමේ වැඩිවීම මොකද්ද අඩුවීම මොකද්ද කියලා. හිමිකම් ගිනුම. ඔව් හිමිකම් ගිනුම. නා වැඩිවීම මොකද්ද? ගැනිලි යන කතා කරද්දි කවුද මට කිව්වේ ගැනිලි වැඩිවීම හර හර බැර අඩුවීම බැර? ඔව්. තව කවුරු හරි තව උත්තරයක් කිව්වා? තව කවුද තව උත්තරයක් කිව්වා? මට තව උත්තරයක් කියන්න පුතේ. ඒකත් කියන්න මට. කවුද අපේ නවදද කිව්වේ? වැඩිවීම බැර අඩුවීම හර.
අෆ්දි මට හර වැඩිවීම හර අඩුවීම බැර කියලා කිව්වේ කොහොමද? ඉස්කෝලේ කරලා තියෙන හින්දා. එහෙමද? වෙන උත්තර නැහැනේ. මේ බලන්න. මෙන්න තියෙන උත්තරේ. මම ඔයාලට කිව්වා ගැනිලි කියලා කියන්නේ ගැනිලි කියලා කියන්නේ හිමිකම් අඩුවීමේ කාණ්ඩයේ ගිනුමක්. මොකද්ද? මතක තියාගන්න. හිමිකම් අඩුවීමේ කාණ්ඩයේ ගිනුමක්. එතකොට පුතේ මේකේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ හිමිකම අඩුවීමේ කාණ්ඩයේ ගිනුම් වලට අපේ මේ රීතිය අනෙක් පැත්තටයි බලපාන්නේ. අනෙක් පැත්තට කියලා කියන්නේ මෙන්න මේ හිමිකම් අඩුවීමේ කාණ්ඩයේ ගිනුමකට මේ රීතිය ක්‍රියාත්මක වෙද්දී උඩයට මාරු වෙනවා. උඩයට මාරු වෙනවා කියලා කියන්නේ වැඩිවීම හර වෙනවා, අඩුවීම බැර වෙනවා. ඇයි දන්නවද මෙහෙම වෙන්නේ? පුතේ ව්‍යාපාරයක ගැනිලි, ගැනිලි කියලා කියන්නේ අයිතිකාරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනෙට ගන්න දේවල්නේ. එතකොට අයිතිකාරයා තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනෙට බාණ්ඩ මුදල් ගන්නකොට හිමිකම මොකද වුනේ? ගිණුම් කරන සමීකරණය මතක් කරගන්නකො. ගිණුම් කරන සමීකරණයේ හිමිකම මොකද වුනේ? හිමිකම අඩු වුණානේ. එහෙනම් හිමිකම අඩු වුණා. මම ඔයාලට කිව්වා මූලික ගිණුම, මූලික ගිණුම ගැන හිතන්න කියලා. මූලික ගිණුමට වෙන බලපෑම, මූලික සංකල්පෙට හිමිකමට සිද්ධ වුණේ. හිමිකම අඩු වුණානේ. එහෙනම් හිමිකම අඩුවීම බැර, හිමිකම වැඩිවීම හරනේ පුතේ. සෝරි, හිමිකම් ගිනුම, හිමිකම වැඩිවීම බැර. මේ මොකද්ද කියලා තියෙන්නේ? ආ, මම ලියුවේ අර හිමිකම් අඩුවීමේ කාණ්ඩයේ ගිනුමක් කියලා. ඒකට අදාළක ලියලා තියෙනනේ. මේකනේ හිමිකම් ගිනුමට බලපාන රීතිය. හරිද? එතකොට ගැනිලි ගිනුම කියලා කියන්නේ හිමිකම් අඩුවීමේ කාණ්ඩයේ ගිනුමක් නම් මේක අනිත් පැත්ත හැරිලා වැඩිවීම හර වෙනවා, අඩුවීම බැර වෙනවා. ඒ බලපාන්නේ හිමිකම් අඩුවීමේ කාණ්ඩයේ ගිනුම් වලට විතරයි. ඇයි එහෙම වෙන්නේ? මේ සිද්ධ වෙන දේ හින්දා අවසානයේ හිමිකම කියන එකට සිද්ධ වෙන හිමිකම කියන එක නා අඩුයි වෙන්නේ. එතකොට හිමිකමට බලපාන රීතිය වැඩිවීම බැර, අඩුවීම හර. එතකොට හිමිකම අඩු වෙලායි තියෙන්නේ. අඩු වෙනවා නම් ගැනිලි ගිනුම මොකද වෙන්නවද? ගැනිලි ගිනුමේ ශේෂය වැඩි වෙන්න වෙන්න, වැඩි වෙන්න වෙන්න හිමිකම අඩු වෙනවා දරුවනේ. එතකොට හිමිකම අඩු වෙන හින්දා ගැනිලි ගිනුම අපි හරයි කරන්නේ. හොඳට මතක තියාගන්න. ගැනිලි වැඩි වෙන්න වැඩි වෙන්න හිමිකම අඩු වෙනවා. ඒ නිසා හිමිකම් ගිනුම සෝරි ගැනිලි ගිනුම ශේෂය, ගැනිලි ගිනුමේ ශේෂය වැඩිවීම පුතේ අපි හරයි කරන්නේ. අපි හේතුව දැන හෝ නොදැන ඉස්කෝලේ කරපු ඉඳන් හරි කොහොම හරි හරියට කිව්වා. ඔක නොදැන හිටියනම් ඔයත් ඕක වරද්ද ගන්න. මං දැන් ඉස්කෝලේ තෝක වරද්ද ගන්න. ඊළඟට ණය ගැති ගිනුම. ණය ගැති ගිනුම. ණය ගැති ගිනුම. එතකොට ණය ගැති ගිනුම කියලා කියන්නේ වත්කම් කාණ්ඩයේ ගිනුම නේද? වත්කම් කාණ්ඩයේ ගිනුම. වත්කම් වලට බලපාන්නේ වත්කම් වැඩිවීම හර, වත්කම් අඩුවීම බැර කියන රීතිය. තව ඕන තරම් උදාහරණ ලියාගෙන අපිට ඕක ලිය ලියා ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. හරිද? ඒ වැඩේ
හරිද ඒක? හරි. එහෙනම් ක්‍රියාකාරකම දෙක. කියවල බලන්න ක්‍රියාකාරකම දෙක. දැන් ඕකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මගේ. මොනවා හරි අහන්න තියෙන දේවල් තියෙනවා නම් දෙන්න. එම එක්කෙක් ගනුදෙනුව සඳහා තිත්ත සටහන් ලියා දක්වන්න. මොකද්ද 2021 මාර්තු මාසයේ සිද්ධ වෙච්ච ගනුදෙනු ටිකක් දීලා තියෙනවා මොකක් හරි ව්‍යාපාරයක. ඒ ගනුදෙනුව වලට තිත්ත සටහන ලියා දක්වන්න කියලා අපිට කියනවා. සෙනුෂ මොනවා හරි අහන්නද හැදුවේ මගෙන්? හරි මේ බලන්නකෝ. පුතේ දිප්ත සටහනක් ලියන්න යනකොට මේ දිප්ත සටහනේ තියෙන බලපෑම මුලින්ම අපි හඳුනා ගන්නවා. ඊට පස්සේ තමයි අපි මේ සටහන ලියන්න යන්නේ. ඒ කියන්නේ බලපෑම හඳුනා ගන්නවා කියලා කියන්නේ ඇත්තටම ගිණුම් කරන සමීකරණයටත් ඔයාලා ගනුදෙනුවක් සටහන් කරද්දී මේක සටහන් කරන්නේ මොකේටද මොකේටද කියලා ඔයාලා හොයාගත්තනේ. ඊට පස්සේ නේද වරහන් ඇතුලේ ලිව්වේ මේක තමයි කියලා. ඔය වරහන් ඇතුලේ ලියපු එකට තමයි අපි දැන් ගිණුම කියලා ලියන්න යන්නේ. හොඳට කල්පනා කරන්න ඈ. මේ චුට්ට 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 මොලේට අර ගාර මොන්ටිසෝරි ළමයිට කියලා දෙනවා වගේ තමයි අපිට ඔළුවට දාගන්න වෙන්නේ. මහ ලොකු දේවල් වලට මේ මිෂේ බෑනේ තවම. ඒ හින්දා හරි බලන්න මාර්තු 1 අයිතිකරු රුපියල් ලක්ෂ 2ක් ප්‍රාග්ධනයේ විදිහට යෙදෙව්වා. අයිතිකරු රුපියල් ලක්ෂ 2ක් ප්‍රාග්ධනයේ විදිහට යෙදුවා. දිත්ත සටහන් අමතක කරන්න. ගිනුම් කරන සමීකරණයේ සටහන් කරනවා නම් ඔයාලා කොහොමද සටහන් කරන්නේ කියලා මට කවුරු හරි කියන්න. චූෂාන් කොහොමද සටහන් කරන්නේ පුතේ? චූෂාන් පන්ති ඉන්නවද? වත්කම් වලට ලක්ෂ දෙකක් එකතු වෙනවා. ප්‍රාග්ධනයටත් ලක්ෂ දෙකක් එකතු වෙනවා. වත්කම් එකතු වෙනවා ලක්ෂ දෙකක්. මොනා කියලාද? මුදල් කියලානේ. මුදල්. හරිද? ඊට පස්සේ ප්‍රාග්ධනයට ලක්ෂ දෙකක් එකතු වෙනවා. මේක ප්‍රාග්ධනයම තමයි නේද? මෙහෙම නේද වෙන්නේ? මේකනේ වෙන්නේ. මේකනේ වෙන්නේ නේද? දැන් මේ දිත්ත සටහන් ලියන්න යනකොට අපිට ඕන කරන්නේ මොකද්ද? දිත්ත සටහන් රීතිය අපේ ඔළු ගෙඩිය ඇතුලේ තියෙන්නත් ඕන. අපි උපගිනුම් මොනවාද කියලා හඳුනා ගන්නත් ඕන. මොනවාද මේක මූලික ගිනුම කියලා දැනට හඳුනා ගන්නත් ඕන. ඒ තියෙන්න ඕනන්නේ. හරි. මෙතනේ හැම දෙයක්ම තියෙනවද නැද්ද? තියෙනවා. බලපෑම් දෙකකුත් වෙලා තියෙනවා. බලපෑම් දෙකක් කියලා කියන්නේ අයිතම දෙකකට බලපෑම් වෙලා තියෙනවා. ඒ සියල්ලම මෙතන තියෙනවා. මේ මුදල් ලක්ෂ දෙකක් වැඩි වෙලා තියෙනවා. මුදල් ලක්ෂ දෙකක් වැඩි වෙලා තියෙනවානේ. එතකොට මුදල් කියලා කියන්නේ මොනවාද? වත්කම්. එහෙනම් වත්කම් වැඩි වීමට බලපාන දිත්තරටාන් සෝරි දිත්තරටාන් රීතිය මොකක්ද? අපේ රීතිය වත්කම් වැඩි වීම හට. එහෙනම් අපි ලියනවා මුදල් ගිනුම හර ලක්ෂ දෙකයි. ප්‍රාග්ධනයත් වැඩි වෙලා නේද තියෙන්නේ? ප්‍රාග්ධනය වැඩි වෙලායි තියෙන්නේ. එහෙනම් ප්‍රාග්ධන ගිනුමත් මොකද වෙන්නේ? ප්‍රාග්ධන ගිනුම ප්‍රාග්ධනයේ වැඩිවීම බැරනේ නේ. ප්‍රාග්ධනයේ වැඩිවීම බැර කියලා මේ විදිහට ලියනවා. කොහොමද මම මේ සටහන ලිව්වේ? මුදල් ගිනුම හර ලක්ෂ දෙකයි, ප්‍රාග්ධන ගිනුම බැර ලක්ෂ දෙකයි. මේක මේ විදිහටම පන්නලයි ලියන්න. ඇයි දන්නවද මෙහෙම ලියන්නේ? අපේ පුතේ ගිනුම් කරන කියන විෂය ඇතුලේ
ප්‍රැක්ටිස් එකෙන් අරගෙන එන දේවල් ටිකක් තියෙනවා. කියන්නේ පුරුද්දෙන් අරගෙන එන දේවල් තියෙනවා. අපි ඔකට කියනවා ගිනුම් කරන පරිචයන් කියලා. එදා ඉඳන්ම අරගෙන එන දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි පුතේ මේ අපි කරන්නේ. හරිද? කවුන්ටින් ගැන දන්න පුද්ගලෙක් දන්නවා පහලින් ලියලා තියෙන්නේ මේ හර සටහන පොඩ්ඩක් මෙහාට ගනලා පන්නලා ලියලා තියෙන්නේ මේ බැර සටහන කියන කාරණාව දන්නවා. අමුතුවෙන් බැර සටහන බැර කියලා ලියන්න ඕනේ නැහැ. හරිද? මොකද අර විෂයට ආවේනික දේවල් තියෙනවානේ. අන්නේ විෂයට ආවේනික දෙයක් තමයි මේ තියෙන්නේ. එහෙනම් පළවෙනි දිත්ත සටහන ඔන්න අපි මාර්තු 1 දිත්ත සටහන ලිව්වා. මුදල් ගිනුම හර ලක්ෂ 2යි, ප්‍රාග්ධන ගිනුම බැර ලක්ෂ 2යි. බලන්න හර සටහනකුත් තියෙනවා, බැර සටහනකුත් තියෙනවා. තියෙනවද නැද්ද? තියෙනවා. එකම වටිනාකම ඉන්නේ මේද? එකම වටිනාකම තියෙන්නේ. ඊළඟට මාර්තු 2 මාර්තු 2 බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. රුපියල් 10,000 ක ව්‍යාපාරයේ මාසික කුලිය ගෙවීම. රුපියල් 10,000 ක ව්‍යාපාරයේ මාසික කුලිය ගෙවීම. තව එකක් තියෙනවා. රුපියල් 50,000ක භාණ්ඩ තොගයක්. හරි සෝරි ඈ. රුපියල් 50,000ක භාණ්ඩ තොගයක් අත්පිට මුදලට ගත්තා. මේකේ සිදුවෙන දිත්ත බලපෑම මට කියන්න. බලපෑම මොනාට මොනාටද බලපාන්නේ? ගිනුම් කරන සමීකරණය මතක් කරගෙන මට කියන්න. වත්කම් වැඩි වුණා, වත්කම් අඩු වුණා. එහෙම නේද? බලපාන අයිතම දෙකක් නෑ. වත්කම් වලටමයි බලපාන්නේ නේ දෙකම. ඒ කියන්නේ එකක් පුතේ භාණ්ඩ තොග ගැණුම් ව්‍යාපාරයට එනවා. ගැණුම් ව්‍යාපාරයට එනවා. ඒ කියන්නේ ගැණුම් වැඩි වෙනවා. ව්‍යාපාරයේ මුදල් ගෙවනවා, මුදල් අඩු වෙනවා. වත්කම් වැඩි වුණා, වත්කම් අඩු වුණා. එහෙනම් වත්කම් වැඩි වෙන්න නම් ගැණුම් කියන වත්කම් වැඩිවීම හර, මුදල් කියන වත්කම අඩුවීම බැර. ඕකනේ බලපාපු රීතිය. එහෙනම් ඔන්න අපි දිත්ත සටහන් ලියනවා. මාර්තු 2 මාර්තු 2 අපි ලියනවා. ගැනුම් ගිනුම හර 50,000යි. හැම වෙලේම අපි හර සටහන තමයි ඉස්සල්ලාම ලියන්නේ. මුදල් ගිනුම බැර 50,000යි. බලන්න තුන්වෙනි එක ඔයාලා ලියන්න. මාර්තු 3 එක ලියන්න බලන්න ඔයාලා තනිවම. කියමු බලන්න. යහන් කියන්න බලන්න. තුන්වෙනි ගණේස. ඔව්. රුපියල් 10,000ක ව්‍යාපාරයේ මාසික කුලිය ගෙවීම. මුදල් ගිනුම 10,000 බැර වෙනවා.
කුලී ගිනුම දහදා හර වෙනවා. කුලී ගිනුම හර දහදාහයි. වෙනස් උත්තර තියෙන කවුරු හරි ඉන්නවද? පැහැදිලි කවුරු හරි ඉන්නව නම් කියන්න, මම එකින් එක ආයෙ පැහැදිලි කරනවා. එහෙනම් අපි ලියමු හතරවෙනි එකටත් දිට්ඨි සටහන පුතේ. රුපියල් 70,000කට භාණ්ඩ අත්පිට වික්කා. ව්‍යාපාරයෙන් භාණ්ඩ එළියට යනවා 70,000ක. භාණ්ඩ කියලා කියන්නේ භාණ්ඩ වත්කම්. භාණ්ඩ එළියට යනකොට ඇතුළට එනවා මුදල්. මුදල් කියලා කියන්නේ වත්කම්. එහෙනම් භාණ්ඩ කියන වත්කම අඩු වෙනකොට ඉබේම වත්කමුත් අඩු වෙනවා. මුදල් කියන වත්කම වැඩි වෙනකොට වත්කමුත් ඉබේම වැඩි වෙනවා. එතකොට බලපාන රීතිය වත්කම් වැඩිවීම හර අඩුවීම බැර නේද? වැඩිවීම බලපාන්නේ මුදල් ගිනුමට, අඩුවීම බලපාන්නේ භාණ්ඩ ගිනුමට. ඔන්න අපි එහෙනම් ලියනවා. මුදල් ගිනුම හර 70,000යි, භාණ්ඩ ගිනුම බැර 70,000යි. ඊළඟ එක පහ. 80,000ක භාණ්ඩ ණයට ගැනීම. 80,000ක භාණ්ඩ ණයට ගත්තාම පුතේ භාණ්ඩ ව්‍යාපාරයට එනවා. භාණ්ඩ ව්‍යාපාරයට එනවා. භාණ්ඩ කියලා කියන්නේ වත්කම් නේද? කියන්නේ භාණ්ඩ වැඩි වෙනවා, ඔටෝමැටිකලි වත්කමුත් වැඩි වෙනවා. ණයටයි ගන්නෙ නේ. ණයට භාණ්ඩ ගත්තා කියලා කියන්නේ පුතේ මේ ආපහු විකුණන්නනේ අපි මේ ගන්නෙ. ඒකට අපි කියනවා ඔකට ණය හිමියෝ කියලානේ. ණය හිමියෝ. ණය හිමියෝ වැඩි වෙනවා ණයට ගණ්ඩ ගන්න. ණය හිමියෝ කියලා කියන්නේ මොනවාද? වගකීම්. නම් වගකීමුත් වැඩි වෙනවා. වත්කම් වැඩිවීම හර වගකීම් වැඩිවීම බැර. හරි නේද? එහෙනම් අපි ඔන්න දිත්තේ සටහන ලියනවා. භාණ්ඩ, ඇත්තටම මේක භාණ්ඩ ගිනුම නෙමෙයි, අපි කියන්නේ ගැනුම් ගිනුම කියලා. භාණ්ඩ මිලදී ගත්තාම අපි ගැනුම් ගිනුමටනේ දාන්නේ නේද? එහෙනම් අපි ගැනුම් ගිනුම කියලා ලියමු. ගැනුම් ගිනුම හර 80,000යි, ණය හිමි ගිනුම බැර 80,000යි. ඊළඟ එක රුපියල් 10,000ක් අයිතිකරුගේ පෞද්ගලික පරිහරණයට ගැනීම. හරිත්. හරිත් මට කියන්නකෝ ඕක කොහොමද පුතේ අපි සටහන් කරන්න ඕන කියලා. ගැනිලි ගිනුම හරි වෙනවා රුපියල් 10,000කින්. අනික ඉතින් මුදල් ගිනුම බැරි වෙනවා රුපියල් 10,000කින්. හරියට හරි. හරි මේ බලන්නකෝ මොකද්ද වෙන්නේ කියලා. රුපියල් 10,000ක් අයිතිකරුගේ පෞද්ගලික පරිහරණයට ගත්තා. හරිද? රුපියල් 10,000ක් ගන්නවා කියලා කියන්නේ පුතේ මේ මුදල්නේ ගන්නෙ. මුදල් අයිතිකාරයා ගෙදර අරන් යනවා. මුදල් අයිතිකාරයා ගෙදර අරන් යනවා මේ ව්‍යාපාරයෙන් එළියට යනවා. ඒ කියන්නේ වත්කම්
අඩුනේ වෙන්නේ. මුදල් කියන වත්කම අඩු වෙනවා කියලා කියන්නේ වත්කම අඩු වෙනවා. අයිතිකරු ගන්නෙ පුතේ. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනෙට ගත්තා නම් අපි ඕකට කියන්නේ ගැනිලි කියලා. නේද? අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනෙට ගත්තා නම් අපි කියන්නේ ගැනිලි කියලා. ගැනිලි වැඩි වෙනවා. ගැනිලි වැඩි වෙනවා කියලා කියන්නේ පුතේ ගැනිලි වැඩි වෙන්න හිමිකම මොකද වෙන්නේ? හිමිකම අඩු වෙනවා. මේකනේ වෙන්නේ නේද? ගැනිලි වැඩි වේ හිමිකම අඩු වේ. එහෙනම් අපි බලනවා මේවට බලපාන රීති. වත්කම් අඩුවීම බැර හිමිකම් අඩුවීම අර. එහෙනම් අපි ලියනවා ගැනිලි ගිනුම හර 10,000යි මුදල් ගිනුම බැර 10,000. හත රුපියල් 20,000ක් වූ මාසික වැටුප් ගෙවීම. රුපියල් 20,000ක් වෙච්ච මාසික වැටුප් ගෙවීම. වැටු පුතේ වැටු කියලා කියන්නේ වියදම්. වැටු මොකද වෙන්නේ? වැටු වැඩි වෙනවා. ආ වියදම් වැඩි වෙනවා. එහෙනම් වැටු වැඩි වෙනවා නම් වියදමුත් වැඩි වෙනවා. වැටු ගෙවන්නේ පුතේ මුදල් වලින්. මුදල් ව්‍යාපාරයෙන් එළියට යනවා. මුදල් කියන්නේ වත්කම්. මුදල් අඩු වෙනවා කියලා කියන්නේ වත්කමත් අඩු වෙනවා. එහෙනම් රීතිය වියදම් වලට බලපාපු රීතිය. නේ වියදම් වැඩිවීම හර වත්කම් අඩුවීම බැර. නම් අපි දිත්ත සටහන ලියනවා වැටු ගිනුම හර 10,000 20,000නේ හර 20,000යි මුදල් ගිනුම බැර 20,000යි. ඒක ඉවර.
රුපියල් ලක්ෂ දෙකක බැංකු ණයක් ලබා ගත්තා. බැංකු ණය ගත්තා. මුදල් එනවා නේ ව්‍යාපාරයට. ආ මුදල්. මුදල් එනවා කියලා කියන්නේ ව්‍යාපාරයට වත්කම්. මොකද වෙන්නේ? මුදල් වැඩි වෙනවා වත්කම වැඩි වෙනවා. බැංකු ණය. පුතේ බැංකු ණය. බැංකු ණය හින්දා මොකද වෙන්නේ? වගකීම් වැඩි වෙනවා. බැංකු ණය වැඩි වෙනවා කියලා කියන්නේ වගකීමුත් වැඩි වෙනවා. එහෙනම් වත්කම් වැඩිවීම හර වගකීම් වැඩිවීම වැර. අපි ලියන මදිත්ත සටහන මුදල් ගිනුම හර ලක්ෂ දෙකයි බැංකු ණය ගිනුම බැර ලක්ෂ දෙකයි. ලියාගත්තා නේ වල. මෙයාලා මොකද කරලා තියෙන්නේ? මාර්තු 9 ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරලා තියෙනවා. පුතේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න ව්‍යාපාරයේ සල්ලි බැංකුවට දෙන්න ඕන. ආ ව්‍යාපාරයේ සල්ලි මුදල්. ව්‍යාපාරයෙන් එළියට යනවා වත්කම්. නේ ගිහිල්ලා ව්‍යාපාරයට එන්නේ මොකද්ද? ස්ථාවර තැන්පතුවක්. ස්ථාවර තැන්පතුව. මොනවාද වැඩි වෙන්නේ? වත්කම් ව්‍යාපාරයේ ඇතුළට නේ. මුදල් ව්‍යාපාරයෙන් එළියට යනවා කියලා කියන්නේ මුදල් අඩු වෙනවා වත්කමුත් අඩු වෙනවා. ස්ථාවර තැන්පතුවත් වත්කමක් ව්‍යාපාරයට එන්නේ. වත්කම් වැඩි වෙනවා. එහෙනම් වත්කම් වැඩිවීම හර වත්කම් අඩුවීම බැර. අපි ලියන අදිත්‍ය සටහන ස්ථාවර තැන්පත්තු ගිනුම හර 10,000යි මුදල් ගිනුම බැර 10,000යි. හරි 10 අවසානික රුපියල් 60,000කට බාණ්ඩ ණයට වික්කා. කවුද ගිහිල්ලා තියෙන්නේ? හරිත් විදුරුවන් ඉන්නවා. හරිත ගිහිල්ලා තියෙන්නේ. හැට දාහක බාණ්ඩ ණයට වික්ක. හරි බාණ්ඩ ණයට විකුණලා තියෙනවා. පුතේ බාණ්ඩ ණයට විකුණපුවාම ඔන්න ඔතන දැන් අර ගිණුම් කරන සමීකරණේ තියෙන එක දෙයක් වෙනස් වෙනවා.
හරිද? භාණ්ඩ ණයට වික්කහම අපි ගිණුම් කරන සමීකරණේ නම් භාණ්ඩ අඩු වුණා කියලා ලිව්වා නේද? පුතේ ඒක අපි අමතක කරනවා. දැන් මෙතන අපි වෙනම කෙලින්ම ගිණුමකට දානවා. මොකද්ද? ආදායම් ගිණුමකට. ඒ ගිණුමට අපි කියනවා විකුණුම් ගිණුම කියලා. භාණ්ඩ වික්කොත් ඒ විකුණුම සටහන් කරන්නේ විකුණුම් ගිණුමේ. එහෙනම් මෙතන රුපියල් 60,000කට භාණ්ඩ ණයට වික්කා කියලා කියපුවාම ව්‍යාපාරයේ විකුණු වැඩි වෙනවා. විකුණුම් කියලා කියන්නේ පුතේ ආදායම්. හරිද? ණයට වික්කේ අපි දන්නවා භාණ්ඩයක් කාට හරි ණයට වික්කොත් එයා අපිට සල්ලි දෙන්න ඕන. අපි යාට කියන නම මොකද්ද? අර ආදරයට කියන නම ණය ගැතියක්. ණය ගැතියක් වැඩි වෙනවා ව්‍යාපාරයේ. ණය ගැතිය කියලා කියන්නේ වත්කම්. නේ ණය ගැතියට අපිට තියෙන නෑකම තමයි වත්කම. එහෙනම් විකුණුම් වැඩි වෙනවා, ආදායමුණුත් වැඩි වෙනවා. ණය ගැතිය වැඩි වෙනවා, වත්කමුත් වැඩි වෙනවා. එහෙනම් ආදායම් වැඩි වීම බැර, වත්කම් වැඩි වීම හර. ඔන්න අපි කියනවා එහෙනම්. ණය ගැති ගිනුම හර 60,000යි විකුණුම් ගිනුම බැර 60,000යි. ඔන්න ඔච්චරයි. ළමයි ඔයාලට හෙට අනිද්දා, හෙට නන්නේ මේ අනිද්දා තියෙන පන්ති මොනවාද?